な美人さん見てください。පැරණි ටෝකියෝවේ ඓතිහාසික වටිනාකමක් පෙන්වන නගරයක් තමයි අසකුසා කියලා කියන්නේ. සම්ප්‍රදායික ජපන් සැරසිලි වීදි ආහාර එහෙමත් හොයාගන්න පුළුවන්. සෙන්සෝජි කියන විහාරස්ථානයේ සුප්‍රකට නකමිසේ කියන වීදියේ තමයි මේවා තියෙන්නේ. ඉතින් අද අපි ආවේ මේ ලස්සන ප්‍රදේශයේ ඉඳන් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න. ඒක විදේශීය සංචාරකයන් වෙන අපි වගේම ජපන් අයත් ගොඩක් කැමති දෙයක්. සුබ දවසක් ඔයාල හැමෝම ආදරෙන් පිළිගන්න මගේ චැනල් එක ට්‍රැවල් විත් ලිකින්. ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ අසකුසා වලට. අසකුසා කියලා කියන්නේ ඓතිහාසික වශයෙන් ජපානයේ තියෙන ලස්සනම ස්ටේ එකක්. ඉතින් මේක ටෝකියෝ වල තමයි තියෙන්නේ. ඉතින් ටෝකියෝ වල අසකුසා කිව්වහම ගොඩාක් ප්‍රසිද්ධයි කමිනොරිම, කියන්නේ අසකුසා වල තියෙන සෙන්සෝජි ටෙම්පල් එක. ඉතින් මේක බුද්දිස් ටෙම්පල් එකක් වුණාට මේක තෙරවාදි සම්ප්‍රදායට අයිති පන්සලක් නෙමෙයි. හැබැයි මේක ගොඩාක් ප්‍රසිද්ධයි. ඒ වගේම අසකුසා ගොඩක් ප්‍රසිද්ධයි ඒක තියෙන ස්ට්‍රීට් ෆුඩ්ස් වලට. ඉතින් අද ඇවිල්ලා තියෙන ගොඩක් විශේෂ දෙයකට මමයි මගේ යාළුවෝ කට්ටිය තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් ගෑන ළමයින්ගේ ආසාවක්නේ ජපානයට ආවොත් යුකාතා හරි කිමොනෝ හරි ඇඳලා ෆොටෝෂූට් එකක් ගන්න එක. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ අයිය මගේ යාළුවෝ කට්ටියයි කිමොනෝ නැත්නම් යුකාතා ඇඳලා ලස්සන ෆොටෝෂූට් එකක් ගන්න. බලමු අපි අපේ ෆොටෝෂූට් එක කොහොමද වෙන්නේ කියලා. ෂොපින් කරන්නත් ආසයි. ඒ වුණාට අපි පළවෙනිම හොයාගන්න ඕනේ අපේ යුකාතා රෙන්ටල් ෂොප් එක. ඉතින් මොකද අපි ආවේ අද ෆොටෝෂූට් එකකට. ඉතින් පේනවා අසකුසා වල ගොඩාක් ස්ට්‍රීට්ස් තියෙනවා. ඉතින් අපි කලින් රිසර්ව් කරලා තිබ්බ ෂොප් එකට තමයි ආවේ. ඉතින් මුලින්ම අපි අපේ උණ පරීක්ෂා කරලා අපේ අත් පිරිසිදු කරගෙන ඊට පස්සේ අපේ නම් ගම් වයස මේ විස්තර සියල්ලම දීලා අපේ ලියාපදිංචි වීමේ වැඩ කටයුතු ටික තමයි කළේ. ඉතින් ඊට පස්සේ එයාලා අපිට මඟ පෙන්වනවා අපි කොහොමද කිමොනෝ එකක් හරි යුකාතාවක් හරි තෝරගන්නේ කියලා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අපි කැමති පාටකින් යුකාතාවක් හරි කිමොනෝවක් හරි තෝරගන්න එක. ඉතින් ඊට පස්සේ අපි ඒ යුකාතාව හරි කිමොනෝවට හරි ගැලපෙන බඳපටිය අපි ජපන් වලින් කියන්නේ ඔබික් පටිය කියලා. ඉතින් මේක අපි තෝරගන්න ඕනේ. ඒක තෝරගන්නේ අපි තෝරගන්න යුකාතාව හරි කිමොනෝව හරි පාටට ගැලපෙන විදිහට. ඉතින් ඊට පස්සේ තමයි එයාලා අපිට අඳන්නේ. කිමොනෝ එක අඳින්න තමයි යන්නේ. එහෙනම් අපි යමු ඇතුළට. ඉතින් කිමොනෝ එකක් තෝරගෙන එයාලා ඔබික් පටිය කිමොනෝ එකට එනවා. ඔබික් පටිය ඒක තෝරගෙන ඊට පස්සේ අපි අඳින්න තමයි දැන් යන්නේ. Thank you.
綺麗だけどね。うん、はい、どうしましょう。ඉතින් කිමෝනෝ එක ඇඳලා ඉවර වුණාට පස්සේ අපිට තිබුණ අපේ කොණ්ඩ මෝස්තරය හදන හැටි. ඉතින් අපි කැමති කොණ්ඩ මෝස්තරයක් එයාලා රෙකමන්ඩ් කරන කොණ්ඩ මෝස්තර කිහිපෙන් තෝරලා එයාලට කියන්න ඕනේ. එතකොට එයාලා ඒ කොණ්ඩ මෝස්තරේ අනුව අපේ කොණ්ඩේ සරසලා දෙනවා. ඉතින් ඊට පස්සේ හියෙන් 500ක් වගේ මුදලකින් අපිට කැමතිනම් අපි කැමති ප්‍රමාණයක ආභරණ, කොණ්ඩ කටු මේ වගේ දේවල් උනොත් අපේ කොණ්ඩේ සරස ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි එයාලා අපේ කොණ්ඩ මෝස්තරය දැම්මේ. බෑග් තෝරගන්න තියෙන. ඉතින් මෙතන තියෙන මේ පොඩි බෑග් නොමිලේ තමයි දෙන්නේ. මෙතන තියෙන ටිකක් ලොකු සයිස් එකේ බෑග් 1000ට වගේ දෙන්නේ. ඉතින් මෙතන ටිකක් ට්‍රැඩිෂනල් විදිහට තියෙන මේ බෑග් එකත් ලස්සනයි. මේක 500ට රෙන්ට් එකට අපිට ගන්න පුළුවන්. ඉතින් අපි කිමෝනෝ එක ඇඳා තින පළවෙනි පාර තමයි මම අසකස ඇවිල්ලා කිමෝනෝ එක ඇඳේ. ඉතින් අපි කැමති කිමෝනෝ එකක් තෝරගෙන ඊට පස්සේ ඒක එයාලා අඳනවා. ඊට පස්සේ අපි කැමති කොණ්ඩ මෝස්තරයක් දාගන්න පුළුවන්. කොණ්ඩ මෝස්තරය දාගත්තට පස්සේ බෑග් එකක් තෝරගන්න තමයි තියෙන්නේ. මොනෝ ඇඳලා ඉවරයි. දැන් අපි හඳන්නේ අසකසවල ෆොටෝ ෂූට් එකට යන්න. さんに来たら浅草で2期でレンタルしてください。お願いします。待ってます。දැනට ෆොටෝ කිහිපයක් ගත්තා. ඉතින් මායි මගේ යාළුවෝ ටිකයි කැමරමන් කියන විදිහට තව ලස්සන ස්පොට් එකක් හොයාගෙන මේ යන්නේ. මේ විදිහට අපි අසකුසා සිට කියන ලස්සන ඓතිහාසික සිටියකේ අපි ආසාවෙන්ම හිටපු ලස්සන ෆොටෝ ෂූට් එක කළා. ඉතින් එදා අපිට තේරුණා අපි වගේම තවත් අය ලස්සන ෆොටෝ ෂූට් කරන විදිහ. ඉතින් මෙයාලට පේනවනේ කොයිතරම් සෙනගක් මේ ලස්සන විහාරස්ථානෙට එනවද කියලා. සකුසා කියන්නේ ගොඩක් ඓතිහාසික වශයෙන් වැදගත්ම සිටි එකක්නේ. ඉතින් මේ පුරාණ විහාරස්ථානයේ ඇතුළදී නම් ඡායාරූප ගන්න දෙන්නේ නැහැ. ඒත් මේ විදිහට විහාරස්ථානයේ පිටත ලස්සනට යුකාතා ඇඳලා කිමෝනෝ ඇඳලා ෆොටෝ ෂූට් එකක් ගන්න එක කාටත් අමුතු දෙයක් නෙමෙයි. දැනට ටිකක් පස්සා රස්මිහිඳ ටිකක් මහන්සේ
වෙලාද ගොඩක් සෙනග ඉන්නවා. අසක්කුසවලට ආවොත් තවත් තියෙන විශේෂ දෙයක් තමයි රික්ෂෝ කියන්නේ. ඉතින් මේක නම් ටිකක් සල්ලි යන වැඩක්. එහෙ වුණාට මේ රික්ෂෝ එක ධාවනය කරන්න ඕන වෙන්නේ අපි වගේම මිනිස්සෙක්නේ. ඒ නිසා හිතුවට වඩා ගොඩක් ශක්තියක් මේ රික්ෂෝ එක පදින්න ඕන වෙනවා. ඉතින් මේකේ වාඩි වෙලා සැපට අපි ගියාට ධාවනය කරන කෙනාට ගොඩක් ශක්තිය ඕන වෙනවා. ඉතින් ඒ නිසා අපි ගෙවන ගානට වඩා හොඳ අත්දැකීමක් අපිට ලැබෙනවා. ඉතින් අපි හිතුවා අපේ ෆොටෝ ෂූට් එකේ අමතක නොවන අත්දැකීමක් විදිහට රික්ෂෝ එකේ ගිහිල්ලා ඒ අත්දැකීම ලස්සන ෆොටෝ ටිකක් ඒ වගේම මේ රික්ෂෝ එක ධාවනය කරන කෙනා අපිට මේ අසකුසා සිටි එකේ තියෙන වැදගත්කමක් කියලා දෙනවා. で、雷も。え、そんなことだ。ありえない。おお。こんな感じです。すごい。大体3時ぐらいに戻ってきます。はい。はい。え、今何時？今ね、49分。はい。2時49分で、はい、3時ぐらい。お願いします。お願いします。ああ、なんか。こんな感じで目線がだいぶ上がります。はい。雷門の本当の名前が提灯裏側に書いてある。はい。風雷神門って言います。はい。風雷神門って言います。風雷神門。昔の江戸っ子は、はい、長いものが大嫌いで風雷神門って言えませんでした。長すぎるから短くするって言って雷門って略します。雷門の読み方変わったのが雷門。はい。すごい、すごいね。よし、よし。はい。すごいね。すごいね。すごい。あれが何？リクショー එකක ගිය අපේ පළවෙනි අත්දැකීම ඇත්තටම හරිම විනෝදකාමී වුණා. ඉතින් මේ රික්ෂෝ එකේ යන අතරතුරේදී එයා අපිට අසකුසවල තියෙන ඓතිහාසික වටිනාකම ලස්සන ගැන කියලා දුන්නා. ඉතින් අර ඉස්සරහින් ඔයාලට පේන රත්තරම් පාටින් තියෙන්නේ ජපානයේ තියෙන අසහි කියන කම්පැනි එකේ, අසහි කියන බියර් කම්පැනි එකේ ප්‍රධාන ශාඛාව. ඉතින් ඒක ගැන තමයි එයා දැන් අපිට කියලා දෙන්නේ. යොකොනාගා අසහි බීර් の本社で、はい、ビールのコップになってるの分かる？ビールのコップ。上側で下がビール。ビールのコップ？ビール。あ、ビール。ビールのコップ？あ、そうだね。はい。ビールが、はい。上側で下がビール。おー、すごい。おー、すごい。綺麗でしょ？綺麗。綺麗。外壁何メートルでしょ？あー、なんだ。634。これ、語呂合わせで、む、さ、しってなってるんですよ。あー。634、はい、そう覚えて帰って、やっぱり写真撮ってもいい？はい、はい、本当にいい経験です ね、 ね、初めてです。そう、そう、また遊び来て。はい、はい、誰のか悪い？この後はご飯かな、どっかで何食べんの今日？何食べようかな、何食べようかな。今日は何なの、みんなみんなで来て、あのもう一人の誕生日だから。あ、そうなんだ、はい、同じ仕事、はい、同じ仕事、仲良しだ。うん、仲良しです。何？ඉතින් ලෝකේ ලස්සනම රටක් වුණ ජපානයේ ලස්සනම සිටි එකක ලස්සන අත්දැකීමක් ගන්න අපිට පුළුවන් වුණා. ඉතින් මේ රික්ෂෝ එකේ යනකොට ජපානය කියන්නේ කොයිතරම් හොඳ මිනිස්සු ඉන්න ලස්සන රටක්ද කියලා අපිට හිතුණා. අපි සංචාරකයන් වුණත් එයාලගේ ආගන්තුක සත්කාරයේ වෙනසක් තිබුණේ නැහැ.
ඉතින් ඊට පස්සේ අපි අසකුසාවල ටිකක් විතර ෂොපින් කරලා ගෙදර යන්න ලෑස්ති වුණා. යුකතාවක් හරි කිමොනෝවක් හරි ඇඳගෙන ඉන්න එකත් ඒ තරම්ම ලේසි දෙයක් උනේ නැහැ. ඉතින් අදට වීඩියෝ එක අවසන් වෙනවා. මේ වෙනකන් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.